මේ විදුලි බල කඩා වැටීමේදී කොළඹ කොටස් වෙළඳ පොලේ සම්පූර්ණ විදුලි බලය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඕනෑම කොටස් වෙළඳ පොලක වෙනත් යන්ත්‍ර තියෙන්න ඕනේ ඒක ක්‍රියාත්මක කරන්න. තප්පර 30ක විශාල වෙනසක් වෙන බර අද අපිට වෙලා තියෙන ලොකුම හානිය මේ යෝජනා අපි තාම ක්‍රියාත්මක කළා නෙමෙයි. අද අපෙන් අහනවා කොටස් වෙළඳ පොලේ කොහොමද විශ්වාසය තියෙන්නේ ක්‍රියාත්මක කරන්න බැරි නම් තමගේ අභ්‍යන්තර යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න බැරි නේ. මම අපේ අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා කොටස් වෙළඳ පොල කැඳවල ඒ ගැන විභාග කරන්න කියලා. ආපහු මේ තත්ත්වයේ කිසිම ආණ්ඩුවක් යටතේ සිදුවෙන්න හොඳ නැහැ. අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ආපහු මෙහෙම ණය අරගන්න. ජනතාවට මේ ගැන ගිහින් ආපහු කරුණු කියන්න. මම ඒවට කැමති නැහැ. ඒ සිදුවෙලා තියෙනවා. මම හිතන්නේ පාර්ලිමේන්තුවෙත් විශේෂ වගකීමක් තියෙනවා මේ ගැන බලන්න. ඒකට උවමනා අදාළ අලුත් නීති සකස් කරන්න.